හොඳයි සංඛ්‍යා රටාපාඩම ඔයාලා දැන් දෙක වසරේදීත් පුතේ ඉගෙනගෙන තියෙනවා නේද? දෙකෙන් දෙක රටාව ඉගෙන ගත්තා අපි. පහෙන් පහ රටාව ඉගෙන ගත්තා. දහයෙන් දහය රටාව අපි ඉගෙන ගත්තා. ඒ ගණන් කරානේ නේ නේද? තුන වසරේදීත් අපි දෙක වසරේදී නේ තුන වසරේදී ඒ ටික ඔයාලා ඉගෙනගෙන තියෙන්නේ සංඛ්‍යා රටා. හැබැයි මේකෙදී අපි මුලින්ම බලමු මේක පොඩි ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා ඉතින් පන්ති කාමරේ කරන. නමුත් ඉතින් අපිට ඒක මේ කරන්න වෙන්නේ නැහැ නේද? මේ තියෙන තත්ත්වයට අනුව මේ මෙහෙම කරමු. ඔයාලා මාතෘකාව ලියාගත්තනේ දැන්. හරි. එහෙනම් අපි මේ දෙකෙන් දෙක රටා නේද? දෙකෙන් දෙක රටා නැත්නම් අපි ඒකට අලුත් නමක් කියනවා. හොඳද? මුලින්ම අපි නෑ කමන්න පරණ නමම ලියාගනිමු. දෙකෙන් දෙක ඒක අලුත් නම ලියාගන්න යටින් පොදු අන්තරය දෙක වෙන රටා. පොදු අන්තරය දෙක වෙන රටා. පොදු අන්තරය දෙක වෙන රටා. සංඛ්‍යා රටා තමයි අපේ ප්‍රධාන මාතෘකාව. දෙකෙන් දෙක රටා කියලා ඔයාලා දන්නව තුන වසරේදී නේද? මෙන්න ඒකට කියන වෙනත් නමක් පොදු අන්තරය දෙක වෙන රටා. පොදු අන්තරය දෙක වෙන රටාව නම් මේක වරහන් ඇතුළේ ලියාගත්තත් කමක් නෑ. මේ දෙවෙනි නම නේද? අලුත් වචනයක් තියෙන මේ පොදු අන්තරය. ඒ කියන්නේ පුතේ ඒ රටාවල වෙනස දෙකයි. මම දැන් මෙතන උඩින් ලියනවා. ඔයාලට පේනවනේ නේද? උඩින් ලියනවා. ඔයාලා යටින් ලියන්න. මෙන්න මේ රටාව බලන්නකො. එක එකෙන් පටන් ගන්න. නේ? වෙනස දෙකයි. තුන පහ ලියන්නද? ඔව් මාත් එක්කම ලියන්න. එකට දෙකක් එකතු කරලා තුන හැදෙනවා නේ? තුනට දෙකක් එකතු කරලා පහ හැදෙනවා. පහට දෙකක් එකතු කරලා හත හැදෙනවා. හතර දෙකක් එකතු කරලා නවය. එහෙම මේ සංඛ්‍යා දෙකක් අතර දැන් බලමු එකයි තුනයි අතර වෙනස කීයද? දෙකයි නේද? දෙකයි. එකයි තුනයි අතර මේ නිතරම දෙකක වෙනසක් තියෙනවා. ඕන මෙන්න මෙහෙම ඉරි කෑල්ලක් ගහලා ඉරි කෑලි දෙකක් ඇඳලා තවන්න පෙන්වන්න පුළුවන්. වෙනස දෙකයි. මම මේ වෙනස තමයි මේ යටින් ලියන්නේ. සංඛ්‍යා දෙක අතර වෙනස දෙක. ඒ ඉරි ඔයාලා පාට පැන්සල් වලින් අඳින්න. ඒ පාට පැන්සල් වලින් අඳින්න. වෙනස දෙකයි. මේ ඉරි දෙක පාට පැන්සල් වලින් අඳින්න. ඒක ඕක තමයි දෙකෙන් දෙක රටා කියන්නේ. දැන් ආවා. ඕක පුතේ අපිට තව මේ දිගට දිගට ලියන්න පුළුවන්. නේද? දිගට දිගට ලියන්න පුළුවන්. හරි දැනට අපි මේක ඉගෙන ගන්න එක නිසා අපි මේ විදියට ඒක සටහන් කරගන්න. මෙන්න මම තව රටාවක් ලියනවා. 12න් පටන් ගත්තොත් මොකද වෙන්නේ? වෙනස දෙකයිනේ. 12යි 2යි 14. 14යි 2යි 16. 16යි 2යි නේද 18. 18යි 2යි 20යි. තව එහාට යන්න පුළුවන්. තව එහාට යන්න පුළුවන්. ඔයාලා යන්න බලන්න එහාට. මේ අර ඉරි අඳින්න ඕනේ නැහැ. හොඳද? ඉරි අඳින්න ඕනේ නැහැ.
එයා අර අපි පෙන්වන්න නැන්දේ වෙනස දෙක බව. පොදු අන්තරයේ දෙක. සර් අපි අර ඉරි ගහලා තියෙන තැන් වලට 22 දාන්නත් ඕනද? අදාන්න තව ටිකක් ලියන්න පුළුවන් නේද? හා දැන් මං දෙවෙනි එක ඔයාලා තනියම කරන්න එකක් දෙනවා. මම දෙනවා වෙන එකක්. අපි යමු බලන්න 19 වෙනි පටන්ගෙන. ආ යන්න බලන්න ඔයාලා 19 වෙනි පටන්ගෙන. මේ කොමාව අනිවාර්යෙන් තියෙන්න ඕන. කොමාව අනිවාර්යෙන් තියෙන්න ඕන. 19 වෙනි පටන්ගෙන යන්න බලන්න ඉස්සරහට. මුල සංඛ්‍යාව වෙනස් වෙනකොට රටාව වෙනස් වෙනව නේද? රටාව වෙනස් වෙනවා. ඔමෙන තුන්වෙනි එක තනියම කරන්න ඔයාලා. තුන්වෙනි එක මම දෙනවා 25. හතරවෙනි එක දෙන්නම් 33. ගොඩාක් දුරට යන්න ඕනේ. සාමාන්‍යයෙන් සංඛ්‍යා 6ක් විතර ලියන්න. සංඛ්‍යා 6ක් විතර. දෙකෙන් දෙක. පොදු අන්තරයේ දෙක වෙන සංඛ්‍යා රටා. පොදු අන්තරයේ දෙක වෙන සංඛ්‍යා රටා. හරි බලමු දැන් ඔයාලා ලියපුවා හරිද කියලා. මමත් ලියාගෙන යනවා. 19යි 21යි. හොඳට බලන්න හරිද කියලා. 23 නේද? 23යි 2යි 25. 25යි 2යි 27. ඊළඟට 25 ඇවිල්ලා තියෙනවා. ඔන්න ආයිමත් 27යි 2යි 29ය. 31 නේද? 33. හරි. වෙනස දෙකක්ද කියලා බලන්න මේ නිතරම දෙකක් තියනවද කියලා බලන්න. 31. 32 33 නේද? ඇඟිලි දෙකක් නැවෙනවද කියලා බලන්න. 29. 30 31. 27. 28 29. ඇඟිලි දෙකක් නැවෙනවද කියලා බලන්න. 33. 33යි 2යි 34 35 නේද? 35. 36 37. 38 39 40 41 හරි හොඳයි හරි එහෙනම් ඔන්න අපි ඒක ඉගෙන ගත්තා ඊළඟ මාතෘකාව පොදු අන්තරය 3 වන සංඛ්‍යා රටා පොදු අන්තරය පොදු අන්තරය 3 වන රටා පොදු අන්තරය 3යි ඒ කියන්නේ 3න් 3 යන රටා පුතේ 2න් 2 යන රටා වලටනේ අපි කිව්වේ
පොදුවන්තරය දෙකවන රටා කියලා නේද? දෙකවන සංඛ්‍යා රටා කියලා. දැන් අපි කියන්නේ පොදුවන්තරය තුන වෙන රටා. ඒ කියන්නේ තුනෙන් තුන යන්නේ. තුනෙන් තුන. මම පෙන්නන්නම්කෝ මේව අඳින්න එපා අහගෙන ඉන්න විතරයි මෙන්න මේ වගේ මේක ඇතුලේ තියෙන 31යි ඊළඟ එකේ තියෙනවා 34ක් තියෙනවා ඊළඟ පත්‍රිකාවේ තියෙනවා 30 काय देखाय तुनाय हतराय पहाय हायाय हाताक तियेनो ईलंग पत्रिकावे तियेनो तीत काय देखाय तुनाय हतराय पहाय हायाय हाताय अटाय නවයයි 10ක් තියෙනවා 30 10ක් ඔව් ආ ඔයාලා තැඳ ගන්න කමන්නේ පාට පැන්සල් වලින් 30 තියන්න පාට පැන්සල් වලින් 30 තියන්න මේකේ 1යි මේකේ 4යි මේකේ 7යි මේකේ 10යි ලස්සනට කරන්න ඕන මේක මම යම් රටාවකට තියලා තියෙන්නේ යම් රටාවකට තියලා තියෙන්නේ ඔයාලත් ඇඳලා බලන්න මේක ඇඳලා මේ යටින් ලියන්න මේ සංඛ්‍යාව මේකේ තියෙන හරි අපි හිතමු ඔව් මාත් ලියන්න हर दैन लियम एकाय ने मैं के हाथर मैं के हाथाक्ती है ना वा मैं के दहायाक्ती है ना अ दैन रटावाक्ती है ना वा द मैं के वेनसे बालन पदुवांतरी क्या ने वेनसे ने नहीं द मैं सांख्या देखा कतर वेनस किया 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 वेनस फिर ना वा द मैं सांख्या देखा तर परान रटावाक्ती ना दिला हाथरोगर नहीं मैं කියකින් වෙනස්ද 1යි 4යි 4 අපි ගණන් කරලා බලමු 1 නැතුව ඔව් 2 3 4 කීයක වෙනසක් තියෙනවද 3ක වෙනසක් තියෙනවනේ ඔව් වෙනස 3යි අපිට උනම් ආයෙමත් අර ඉරි අඳින්න පුළුවන් 3ක වෙනසක් තියෙනවා 4යි 7යි 4 කීයක වෙනසක් තියෙනවද 4 5 6 7 ඇඟිලි 3ක් නැවෙනව නේද එහෙනම් එතනත් 3ක වෙනසක් තියෙනවා हाथाई दहाई यात्र की ये केवल न सकती है ना ना बलन हाथ हाथ का नंगर नहीं नहीं आटे ना वे दहाई तूने केवल न सकती है ना हाँ रे यह ना मापी दे में संख्या आर्टिकल ये लती है ने न तब में पात्रिका आर्टिकल पे ये लती है ने तूने इन तूने नहीं तो पुते तूने इन तूने मैं बलन ना मैं देखातर वे न सतूने අන්න අපි මේවැනි සංඛ්‍යා රටාවලට කියනවා පොදුාන්තරය 3 වෙන රටා කියලා. පොදුාන්තරය 3 වෙන සංඛ්‍යා රටා කියලා අපි කියන්නේ.
වෙනස තුනක් තියෙනවා සංඛ්‍යා දෙකක් අතර වෙනස තුනක් තියෙනවා හරි අපි දැන් මේ රටාවට තව ටිකක් ඉස්සරහට ලියාගෙන යමු මෙතනම ලියන්න එපා කැතයිනේ අපි වෙනම ලියමු 1 කියලා දාලානේ ඔයාලට පේනේ වී 1 මම ඔයාලට පේන විදිහට ලියන්නම් මම නැත්තම් උඩින් ලියමුද රයිට් උඩින් ලියමු දැන් බලමු ඔයාලට මේක කරගන්න පුළුවන්ද කියලා ඔන්න පළවෙනි එක එකෙන් පටන් ගත්තේ 1යි 3යි තුනක් එකතු කරන්න 1යි 3යි 4යි 4යි 3යි 7යි 7යි 3යි 10යි නේද 10යි 3යි ඔව් 13යි හරිද 13යි 3යි ඔව් 16යි දහසයයි තුනයි දහ නවයයි නේද ඔන්න පොදු අන්තරයේ තුනවන රටා තව දිගට යන්න පුළුවන් කැමති නම් තව එකක් දෙකක් ඔයාලා ලියන්න ආ දෙවෙනි එකට මම දෙන්නම් පටන් ගන්න ඉලක්කමක් දෙන්නම් හොඳද අපි පටන් ගනිමු බලන්න තුනෙන් තුනෙන් පටන් ගන්න බලන්න හරි සර් හරි මම ලියන්නම් බෝඩ් එකේ බලමු ඊට පස්සේ හරියනවා හරි සර් හරි සර් හරි ඔය බලමු එහෙනම් 3යි 3ක් එකතු කරන එක නේද තියෙන පුතේ 3ක් එකතු කරන්න තියෙන 3යි 3යි 6යි 6යි 3යි කීයද 9යි 9යි 3යි ඔව් 12යි නේද ඔව් 12යි 3යි 15යි 15යි නේද 18යි 18යි 21යි 21යි ඔව් තව යන 24යි 24යි හොඳයි 21යි ඔව් මේ රටාවලට අපි කියන්නේ පොදු අන්තරය 3 වෙන සංඛ්‍යා රටා හරි ඕන මම තව එකක් දෙන්නම් තුන්වෙනි එක දෙකෙන් පටන් අරගෙන යන්න බලන්න ඉස්සරහට හතරවෙනි එක තනියම කරන්න තියෙන්නේ 9ෙන් පටන් අරන් ඉස්සරහට යන්න බලන්න 9ෙන් ආරම්භ කරලා යන්න ඉස්සරහට ඔව් පස්වෙනි එක දෙන්නම් මම මේ 20ෙන් පටන් ගන්න බලන්න ටිකක් ලොකු එකකින් පටන් ගනිමු 20ෙන් හරි තනියම කරමු
ඉක්මනට වැඩ කරන්න. හරි සර්. මේ ටිකම ඉවරද? ඔව්. ආ. එහෙනම් ඔයා කරන්න 35න් පටන් ගන්න බලන්න පුතේ. 35න්. एक मंटी वाला लामा इंटर दूंगी तीस पाह होंडे एक मंटी वाला करना लामा इंटर होंडा काल्पना आवें करान नितरम तू नाक के कतु कराना दिए हरी सर हाँ ඔයා හරිනම් ඔයා කැමති සංඛ්‍යාවක් අරගෙන ඉස්සරහට යන්න බලන්න. හරිද කැමති සංඛ්‍යාවකුත් කළාද සර් හරි අව ඩිනුක කැමති සංඛ්‍යාවකුත් සර් හරි හොඳයි හරි අපි බලමු නේද මම දෙක තුනක් සර් හරි හොඳයි පුතේ හරි එහෙනම් අපි ඔව් 2 3යි 3 4 5 නේද 5යි 5යි 3යි 8යි 8යි 3යි 11යි 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 3යි 14යි ඔව් 14යි 17යි 20යි නේද එහෙම යන්නේ මේක බලමු 9 9යි 3 12යි ඔව් 12යි 12යි නේද 15යි 18යි ඔහොම ඉස්සරහට යනවා මේක හරි ලේසි එකක් නේ 23යි 26යි 29යි ඔහොම යනවා 35 ගත්තොත් එහෙම ඔව් 38යි 41යි නේද එහෙම යන්නේ 44යි ඔය විදිහට දිගට යන්න හරි එහෙනම් අපි ඊළඟ පාඩමට යමු ඔව් තරුවක් දැල් යන්න පොදු අන්තරය හතර වෙන සංඛ්‍යා රටා පොදු අන්තරයේ හතර වෙන සංඛ්‍යා රටා පොදු අන්තරයේ හතර වෙන සංඛ්‍යා රටා දැන් හතරෙන් හතර නේද පුතේ හතරෙන් හතර අපි ඒකටත් උදාහරණයක් බලමු අර ඉස්සෙල්ල වගේම මේ පොදු අන්තරයේ හතරට වෙන රටා නේද අපි එකේම පටන් ගනිමුද 1ට 4ක් එකතු කළාම 1යි 4යි එකතු කළාම 5යිනේ නේ 5ට 4ක් 9යිනේ 9ට 4ක් 9යි ඔව් 10 සර් වීඩියෝ නැවතිලා එහෙමද චමිදු වීඩියෝ නැවතල නේද ආ හරි දැන් බලමු ඔව් දැන් මේකේ වෙනස ඉස්සෙල්ලි විදියමයි වෙනස හතරයි නේද 1යි 5යි අතර වෙනස හතරයි මම මේ වෙනස හොයාගන්න තව ලේසි ක්‍රමයක් කියන්නද මේ බලන්න පුතේ මෙන්න වෙනස හොයාගන්න මේ 5න් එක අඩු කරනවා 5න් එකක් අඩු කරාම හතරයි හරිනේ දැන් මෙතන 9න් 5ක් අඩු කරනවා 9න් 5ක් අඩු කරාම 4යි 13න් 9ක් අඩු කරනවා
අඩුකලාම වෙනස එනවා නේ 10 11 12 13 4යි ඇඟිලි වලින් බලන්න පුළුවන් ඔන්න පොදු අන්තරය 4 වෙන සංඛ්‍යා රටාවල ස්වරූපය right මේ පාඩ පෙන්සල් වලින් තින් නිතරම 4ක් එකතු කරන්න තියෙන්නේ නේද 4ක් එකතු කරන්න සර් හරි හරි එහෙනම් අපි එකක් ලියමු මේක තව දිගට දිගට ලියාගෙන යමු නේ 1යි 5යි 5යි 4යි 9යි 9යි 4යි 13යි 13යි 4යි ඔව් මනෝමෙන් එකතු කරන් ටක් ගාලා මනෝමෙන් 13යි 4යි ඔව් ටක් ගාලා ඔ මට කරු හරි කියන්න 13යි 4යි आरंभक संख्या मम देना पुते मम आरंभक संख्या देनाव ये संख्या रटाव इसहाट ගාලපගෙන යන්න නේද හතරේ රටාවක් හරි මෙන්න මම දෙනවා ආරම්භක සංඛ්‍යාව 7 පේන්නේ නැහැ නේ එහෙනම් උඩින් දෙන්න හරි දෙවෙනි එක ලියා ගන්න එතන ඔ 3 22 4 පහළොව පහ අපි දෙමු 31 හරි ඉක්මන් කරන්න තා චූටි වෙලාවයි අපිට තියෙන්නේ ඔයිටික ඉක්මනටම කරලා මේ 6 වෙනි එක බලමු කවුද හදන්නේ කියලා. හිස් තැන. තව හිස් තැන. නෑ එක හිස් තැනක් දෙමු. 24 මෙතන. හොඳද? 28 32 ආයිමත් හිස් තැනක්. හිස්තැන පුරවන්න තියෙන එතන හිස්තැන පුරවන්න හැබැයි මේ ටික හදාගෙන ඇවිල්ලා තමයි මේකට කරන්න ඕන හොඳේ ඉක්මනටම කරන අයට අලුත් වැඩ දෙනවා හැබැයි ඉතින් ඉක්මනට කරාට බොහොම කල්පනාවෙන් නිවැරදිව කරන්න ඕන අලුත් වැඩ දෙනවා ඉක්මනට කරන කට්ටියට හරි මෙන්න අලුත් වැඩක් හිස්තැන දෙකක්
පින්සාර ඉවරයි අපේ නන්න බලන්න පින්සාර පොත පෙන්නන්න බලන්න ඕම පේනවද හරියට අල්ලන කැමරෙකට ඔය කොහෙට අල්ලන්න කොමා දාලද සඳමිනිත්තිවරද ආව සඳමිනි ඉවරයි නේ අලුත් වැඩක් දෝන හරි මෙන්න දෙන්නම් 8 8 වෙනි එක හිස්තැනක් 45 හිස්තැනක් හිස්තැනක් හැබැයි හතරෙන් හතර යන්න ඕන පොදු අන්තරය හතර වෙනේමද गेदर वैडे मम देखे राटा පොදුවන්තරයේ 3 වෙන රටා පොදුවන්තරයේ 4 වෙන රටා ඒවා ඔක්කොම එකතු කරලා කවලම් කරලා එවන්නේ නිකම් ෆෘට් සලාඩ් එකක් වගේ කවලම් කරලා තමයි ගෙදර වැඩ කොළේ වාර ලැබෙන්නේ එතකොට එකක තියෙනවා 4 රටා ඊළඟ එකේ 2 රටා එහෙම එහෙම ඔයාලා අඳුන ගන්න ඕනේ එතකොට එකින් එක දැන් මම ඒ වගේ වැඩ දුන්නේ ගෙදර වැඩ කොළේ එක එවන්නේ හරි එක කොළේ එවන්නේ ගණිතයට ලේසි මේ පාඩම फ्रूट सलाड को मे हेट निदेन एक अवेल टाइम पांदी तीना हेट हेटद हेट तीन वाणी ओ हेट तीन वाणी आयना आप ओ हेट हमेम हेट हमेम ये वेडटी हेटी पास दाण अद दागण बल पुलवांग दाण අර සින්දු ටිකක් දාන්න තියෙනවනේ නේද? වැඩ ගොඩක් තියෙනවා. එහෙනම් පුතේ මේ අදට අපේ කාලය ඔව් මෙතනින් අවසන් වෙනවා. හොඳද?